My Pet. මෙයා තමයි අපේ දඟමල්ල. ෂැම්පේන්. ෂැම්පේන්. Look there. Champagne. Say hi. Say hi, friends. මෙයාගේ වර්ගය පග්. මෙයා තමයි ඉතින් අපේ ගෙදර සුරතලා. දැන් මගේ පුංචි දුවත් දැන් ලොකුයිනේ. ඉතින් ඒ නිසා ඉතින් දැන් මෙයා තමයි අපේ බබා වෙලා තියෙන ගෙදර. මෙයාගේ නම ෂැම්පේන්. අපි යාට ගොඩාක් ආදරෙයි. ආදරෙන්නේ. ෂැම්පේන්ව මං ගත්තේ මීගමේ නිල්මිනි ළඟ තමයි මේ ෂැම්පේන් හිටියේ. ඉතින් මං එයාගෙන් සල්ලි වලට මෙයාව ගත්තා. දැන් ෂැම්පේන්ට මාස 9යි. මම ෂැම්පේන්ව ගෙනාවේ එයාට මාස 1.5 වගේ. ඉතින් හාලි චූටි බබෙක් තමයි දැන් මේ ලොකු වෙලා තියෙන්නේ. හාලිම නෝටියා. මෙයා අතින් අපේ සුරතලා කියන එකේ සුරතල් බබෙක් මේ. අපිට තේරෙන්නේ නැහැ මේ තිරිසන් සතෙක් කියන එක පොඩ්ඩක්වත් අපිට දැනෙන්නේ නැහැ. ඉතින් මමයි ධම්මිකයි කුමලි මෙයාට හරි ආදරේ. මෙයා නිදාගන්නෙත් අපේ ඇඳ උඩ. මේ සමහරවල් මගේ දුවට ඊර්ෂ්‍යාවක් හිතෙනවා අපි මෙයාට ආදරේ කරන හැටියට. ඒ වගේම මෙයාත් හරිම ජෙලස්. අපි දුව ආදරේ කරනකොට දුවට ආදරේ කරනකොට මෙයා ඇවිල්ලා අපිව හපනවා. දුව උහුරනවා. නේද? අක්කි හොඳයිද? අක්කි ගුඩ්. ගිහිල්ලා දූගේ කාමරේට පැනලා මෙයාට පුළුවන් හොඳට දොරවල් අරින්න එහෙම. තල්ලු කරනවා අත් දෙකෙන් හිටගෙන ඉවල්ලා තල්ලු කරනවා. තල්ලු කළා දොර අරගෙන අක්කි කාමරේට පැනලා මොනා හරි යට කේන්ති යන වැඩක් කරලා එයාගේ මොනා හරි එකක් ෂූ එකක් හරි මොනා හරි ඇදගෙන දුවනවා. ඊට පස්සේ එයා මෙයාගේ පස්සෙන් දුවනවා. ඊට පස්සේ අපි හැමෝම මෙයාගේ පස්සෙන් දුවලා එව ගන්නවා. මෙහෙන්නකෝ බබා. ඉතින් මෙයා දන්නේ මෙයාට කොච්චර ආදරේද කියලා. එයාට කොච්චර ආදරේද කියනවනම් ආදරේ අහස තරම්. මෙයා හරි නෝටි. මේ ගෙදරට කාටවත් එන්න බෑ. අහල පහල ළමයින්ට කතා කරන්න බෑ, කෑ ගහන්න බෑ. ඔක්කොටම බුරාගෙන යනවා. ඒ වගේම මෙයා පොඩ්ඩක්වත් කාටවත් බය නැහැ. වෙන අර අවුරුදු කාලෙට එහෙම ලකිණ සද්දෙට මේ වෙන මේ බලු පැටව ගිහිල්ලා හැංගෙනවනේ. මෙයා හැම හැංගෙන්නේ නැහැ. මෙයා යනවා රතිඤ්ඤ දාපුත්ක පැත්තට, ඒ සද්ද පැත්තට දුවනවා මේ බුරා. හලිම නෝටි. ඒ වගේම තමයි අර මේ ටැංක් එකේ ඉන්න මාළු පැටව ටිකට ඉන්න දෙන්නෙම නැහැ. ඒගොල්ලන් මේ පැත්තේ නම් ඒ පැත්තට දුවනවා ඒ ලෝගන බුරා. මේ පැත්තේ නම් මේ පැත්තට එනවා. හරිම නෝටි. මෙයා කරන දඟවැඩ තමයි සපත්තු සරපු කිසි දෙයක් පෙන්වන්න බෑ. ඔක්කොම ඇදගෙන දුවනවා. හැබැයි ඉතින් තාම ලොකුවට හපන්න දත් හයිය නැහැ. හැබැයි රබර් සරපුවක් එහෙම හම්බුනොත් අහුනොත් අර පිටිපස්සේ පුංචි කෑල්ල ගලවලා ඉතින් සරපු එතනින් ඉවරයි. දැන් මේ දවස් හතරට මම රබර් සරපු දෙකක් ගෙනාවා. දෙකම දැන් ඉවරයි. මෙන්න මේ වගේ නෝටි වැඩ දඟ වැඩ හරියට කරනවා. ඒ වගේම තමයි මේ කුරුළු පැටව සමනළු අල්ලන්න දුවනවා. අල්ලන්න දුවනවා 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 දුවනවා. කොමරි අල්ලගෙන හම්බෙන්නේ නැහැ මෙයාට. නේද? කොච්චර දිව්වත්. මේ මගේ දූ තමයි ෂැම්පේන් කියලා නම දැම්මේ. මෙයා ගන්න කෑම මෙයාට මං උදේට බත් දෙනවා. බත් එක්ක මට ඩොක්ටර් කිව්වා චිකන් එහෙම දෙන්න එපා කියලා ගොඩක්. කුකුල් මස් හොඳ නැහැ කියලා. ඉතින් චිකන් ලිවර් වලට තමයි වැඩිපුර ආස. ඒ වුණාට මේ මං ගොඩක් අඩුවෙන් දෙන්නේ මාළු දෙනවා. ඉතින් මාළු කන්න හරිම හොරයි. ඉතින් මාළු දෙනවා නම් මෙයාට බටර් දාන්න ඕනේ. ඒකට මම දානවා ෂැම්පේන්. මොනාද කොළ ජාතියක් මොන හරි දානවා.
තුර බට්ටක්කා දානවා හෙම නැත්තම් බත්තල මොනහරි ඒ වගේ දෙයක් දාලා බත් වේලක් දෙනවා. දැන් කිරි බොන්න හරිම හොරයි, කිරි බොන්නේ ගොඩක් අඩුයි කිරි බොනවා. ඉස්සර චූටිම් කාල නම් නිතරම නෙස්ටම් එක කිරි එකක් දවසට තුන් පාරක් විතර බොනවා. දැන් නම් උදේට මම ඉඳලා හිටලා තමයි කිරි දෙන්නේ. මේ බත් එක දෙනවා, හොඳ බත් එකක් කනවා. ඊට පස්සේ ආපහු මම මෙයාට කෑම දෙන්නේ ආයි හවස 5ට 6ට. මෙයාගේ තියෙනවා මේ සීඩ් එකක් තියෙනවා, ඒක දෙනවා. ඒක මම ඇත්තටම ඩුබායි වලින් ගෙන්න ගන්නේ. මේ ඒක මෙහෙ තියෙන එක කන්නේ නැහැ මේ රොයල් කැනන් එකේ. ඒක මෙයා කන්නේ නැහැ, මෙහෙ තියෙන එක මෙයා කන්නේ ඩුබායි වලින් ගෙන ඒ ලෑම්බ් සීඩ් එක. ඉතින් ඒ දෙක තමයි මම කන්න දෙන්නේ. ඒ වගේම මෙයා පළතුරු කනවා, හොඳ රසනම් ගස් ලබු. එතකොට හොඳ රසනම් අඹ මේ ටිකක් යන්තම් හරි අඹුල් තිබ්බොත් කන්නේ නැහැ. කනවා, ඉතින් යෝගට් කනවා. ඒව තමයි මෙයාගේ කෑම. මේගුලන් මේ බ්‍රීඩ් එකට හරි මේ ඉක්මනට මේ හාර්ට් ප්‍රොබ්ලම්ස් එනවා. ඒ වගේම අයි ප්‍රෙෂර් එනවා. මොකද මේගොල්ලන්ගේ ඇස් එහෙම එළියේ තියෙන්නේ, උගක් එළියේනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා පූසංගෙන් එහෙම හරියට පරිස්සම් කරගන්න ඕනේ. කොහේ හරි ගමනක් බිමනක් යනවා නම් ඉතින් අපිට තනියෙන් යන්න බෑ. ඉතින් මෙයාවත් අරගෙනම තමයි යන්නේ. මොකද මෙයාව තනියෙන් දාලා යන්න බෑ. ගෙදර කවුරු හරි හෙල්පර්ස්ලා හිටියත් අපිට මේ එයාව දාලා යන්න බෑ. හරි දුකයි. ඉතින් අපිත් එක්කම තමයි යන්නේ. ඉතින් යන්න පුළුවන් හැම තැනම යාව එක්කගෙන යනවා. ඒ වගේම තමයි මෙයා හරි ආසයි මේ මුහුදේ නාන්න. මොනවාද වතුරේ මේ නටන්න හරිම ආසයි, ස්විම් කරන්න හරි ආසයි, ඒ වගේ වතුරට හරි ආසයි. ඉතින් නාවනකොට හරිම ආසයි, ඕන තරම් වෙලාවක් නාන්න ආසයි. මයි පෙට් කියලා කියන්නේ ඇත්තටම මේ ෆැෂන් එකට කරන දෙයක් නෙමෙයි මේක. අපේ මුළු පවුලෙම අය මේ සත්තුන්ට හරිම ආදරේ. ඉතින් හුඟක් අයගේ පාළුව තනිකම නැති කරගන්න, ඒ වගේම මානසික ආතතිය නැති කරගන්න මේ හොඳම ක්‍රමයක් තමයි මේ සුරතල් සතෙක් ඇති කරන එක. මොකද එයාල් ළඟ තියෙන මේ ගතිගුණ, මේ ආදරය, මේ ගුණවත් බව මං හිතන්නේ මිනිස්සුන්ගෙන් ගන්න හරිම අමාරුයි. මේ විශ්වාසනීය බව, අපිට ඕන දෙයක් එයාලට කතා කරන්න බැරි වුණාට අපේ ජීවිතේ ඕන දෙයක් එයාත් එක්ක ෂෙයා කරන්න පුළුවන්. ඒ පුළුවන්කම ලැබෙන්නේ එයා අපිට තියෙන ආදරේ, අපි එයාට තියෙන ආදරෙත් එක්ක. ඉතින් මං හිතන්නේ අපේ සෙලිබ්‍රිටිස්ලා ගොඩක් ගාව ඉන්නවා. මං ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවලත් හුඟක් අයට සුරතල් සතෙක් ඉන්නවා, පෙට් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ කාර්යබහුල ජීවිතයේ මිදිලා ඒගොල්ලන්ට සතුටක් ලැබෙන හින්දා තමයි ඇත්තටම මේ වගේ පෙට් කෙනෙක් හැම කෙනෙක් ළඟම ඉන්නේ. ඉතින් අපි ගොඩක් ආදරේ ෂැම්පේන්ට. ෂැම්පේන්ට විතරක් නෙමේ අනිත් සත්තුන්ටත් අපි හරිම ආදරේ හැමෝම. සමහරෙක්ට හිතන්න පුළුවන් මේ දරුවෙක් අරන් හදාගත්ත නම් හොඳයිනේ, මෙච්චර මේ අහිංසක දුප්පත් දරුවෝ ඉන්නවා අපේ රටේ, මේ මෙච්චර සැප දීලා බල්ලෙක් හදන්නේ ඇයි? මේ පුළුවන් දරුවෙක් අරන් හදාගන්න කියලා. ඇත්තටම ඒකත් ඇත්ත, දරුවෙක් හදන්න පුළුවන්. හැබැයි ඉතින් මන්නම් ඇත්තටම මන්නම් ඒකටත් කැමතියි. හැබැයි ඉතින් සල්ලි ගොඩාක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක අමාරුයි. ඉතින් තිරිසන් සතෙක්ට හරි මෙහෙම ආදරය කළා. අපේ හිත්වලට දැනෙන ඒ සතුට, ඒ සංවේදී භාවය සහ ඔවුන්ට ඒ දැනෙන සතුට මං හිතන්නේ මිල කරන්න බෑ.